විස්සක් දීලා ChatGPT පාවිච්චි කරන්න මොනවටද මේ වගේ දේවල් තියෙද්දි. ඉතින් මේ මං කියන්න යන්නේ ChatGPT වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රී ටූල් එකක්. හැබැයි ඒකෙත් වෙනස්ම ෆීචර් එකක්. හරි. ඉතින් වීඩියෝ එකේ මුල් ටික බලලා ඊට පස්සේ ඥාමියව ගන්න නැතුව වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. මොකද මේ වීඩියෝ එකේ කියන්නේ හොඳම හරිය අන්තිමට කේදී. ඉතින් අන්තිමට කේදී මොකද්ද වෙන්නේ කින්ද මන්ද කියලා බලාගන්න පුළුවන්. ඒවි අපි සින්දු හදනවා වෙන්න පුළුවන්, තව ගොඩක් දේවල් කරනවා වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම සත පහක් ගෙවන්නත් ඔයාලට ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මුලින්ම ලයික් එකක් දීලා, කමෙන්ට් එකක් දීලා, ෂෙයාර් පාත් දීලා සපෝට් එකක් දෙන්න හැමදාම වගේ. හරි. ඉතින් TikTok එකේ, YouTube එකේ, Facebook එකේ කේදී ජයගොඩ කියලා සර්ච් කරලා ෆලෝ කරන්න. එහෙනම් අපි යමු අපේ වැඩේට. හරි. ඕකේ. ඉතින් මේ තියන්නේ ඔයාලට ගෙනාපු එක. මෙතනදී ළමයි මතක තියාගන්න, මේ මම ඕපන් කරන් ඉන්නේ Microsoft H browser එක. හරි. ඉතින් H browser එකේදී ඕගොල්ලන්ට පේනවා, සාමාන්‍යයෙන් හිතන්නකෝ Google වගේ search engine එකකට ගියොත් නෙමෙයි, දැන් H එකේ තියෙනවා Bing කියලා තියෙනවා. හරි. නිකන් ගහන්නකෝ Edge එකෙන් හරි Google එකෙන් හරි ගිහිල්ලා Bing කියලා ගහලා මේ Bing search engine එකේ යනකොට මේක search engine එකක්. මේ Bing search engine එකේ ඔයා කියලා ඔයා ගැහුවොත් එහෙම cat කියලා. හරිද? cat කියලා ගහලා enter කරපු ගමන් ළමයි මේ වෙද්දී ඔන්න cat කියලා search එකක් එනවා. හරි. මේ Edge browser එකේ ඉත දන්නේ නැහැ මම, හිතන්නේ Edge browser එකේ වෙන්න ඕනේ. මේ වගේ වෙනස්ම level එකේ වට බලාගන්න පුළුවන් අනිත් browsers වල චුට්ටක් ගිහිල්ලා බලන්න. මට දැන් කම්මැලි ඇත්තටම, මගේ සහ මම browsers නැහැ වෙන දැන්. මොකද මම use කරන්නේ Bing Edge browser එක විතරයි මේ වෙද්දී. මොකද මම හිතාගත්තා, මගේ ඔළුව හදාගත්තා development එක හැම දෙයකදීම මම Edge browser එක පාවිච්චි කරනවා. මොකද මේක ඒ තරම් speed. හරි. ඔන්න එක පළවෙනි කාරණේ. හරි. ඊළඟට මේ Edge එකට ආපු තව සුපිරි ෆීචර් එකක් තමයි මේ Copilot එක. හරි. උදාහරණයක් විදියට මේ ඕගොල්ලෝ දන්නවා Copilot කියලා කියන්නේ ChatGPT එකකින් 100ට දැන් මේ වෙද්දි 100ට 100ක්ම ChatGPT එක Copilot එක තුල තියෙනවා. හරි. එතකොට ඔයාලට ChatGPT එක ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් එක තැනක් තමයි Copilot එක. ChatGPT 4 වෙන්න පුළුවන්, හරිද? 3.5 වෙන්න පුළුවන්, whatever the thing. හරි. ඔයාලට Copilot එකේ මෙන්න මෙතන Copilot ක්ලික් කරවක මම දැක්කද සිංහල cat කියන වචන එතෙන්ට ගිහිල්ලා ඔයාව search එකකට යනවා. හරි. ඉතින් සර්ච් එකට කියන්නේ මේකෙන්දී මෙතෙන්දී ඔයාලා බලාගන්න පුළුවන් Wikipedia එකෙන්, ඊට පස්සේ ඒ දේවල් ඔක්කොම සම්පූර්ණයෙන්ම ස්ක්‍රිප්ට් කරලා, හරිද? අපි කියන්නේ ඒකට වෙබ්සයිට් වලින් අරගෙන, හරි, YouTube වෙන්න පුළුවන්, හරිද? මේ හැම දෙයකින්ම අරගෙන රිසෝස් විදියට ඔයාලට සම්පූර්ණයෙන්ම cat කියන වචන සම්බන්ධව යම්කිසි දේවල් ටිකක් දෙනවා. හරි. cats are fascinating features, the domestic cat scientifically known as blah 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 blah, ඔය වගේ කියලා දෙනවා. හරි. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ බලාගන්න suggestions, tell me more about cat breeds, it was what's the origin of domestic cats blah 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 කියලා. හරි. ඉතින් මම මේක ක්ලික් කරොත් ඔයාලට එතනදී සම්පූර්ණයෙන් මේ විදිහට ෆ්‍රීලි සර්ච් කරගෙන නීම කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් රිසර්ච් එකක් ගන්න මේ කෙනෙක්ට හොඳම ටූල් එක මොකක්ද කියලා අහුවොත් දැම්මට කියන්න පුළුවන් Perplexity එක කියන එකට තියෙනවා. හැබැයි Perplexity කියන එකට තියෙන හේතුව ඉමේජස් උත් දෙන හින්දා නේ ඉමේජස් ටික පස්සේ හොයාගන්න පුළුවන්. හැබැයි ඔයාලට මේකත් භාවිතා කරන්න පුළුවන් එක පැත්තකින්, වාගේ රිසර්ච් එක පොඩ්ඩක් එතනින් එහාට ගෙනියන්න. හරි. ඕකේ. ඉතින් ওই විදියට සම්පූර්ණම cats ලගේ breeds ටික සම්පූර්ණ බලා ගන්න පුළුවන්. හරි. මම cats lover කෙනෙක් නෙමෙයි, මම නිකම් මට එන වචනයක් ගැහුවා. හරි. ඉතින් හොඳම කතාව තියෙන්නේ මෙන්න images ටික උත් ඔයාලට pop up කරලා දුන්නා. මේ images වල මෙතන මොකක්ද එකක් තියෙනවා. නිකන් click කරලා බලමු. හරි. මොකක් වේද නම් දන්නේ නැහැ. හරි. click කරලා පස්සේ මම හිතන්නේ image එක ලොකු කරා සහ ඒක ගැන සම්බන්ධව තව අමතර විස්තර වගේක් තමයි මම හිතන්නේ මේ දෙන්නේ. හරි. ඕකේ. මේ තියෙන්නේ ඉමේජ් එක තියෙන තැන් සහ ඒකේ මම හිතන්නේ මයින් කූන් මන මූ වෙන තමයි ওই විස්තරය දීලා තියෙන්නේ. කොහොම වුණත් වෙන මේ වගේ දේවල් කිහිපයක්ම මෙතනද තියෙනවා. හරි. මේක නෙමෙයි ළමයි තාමත් හොඳම දේ කිව්වේ නැහැ. හරි. දැන් මේ Bing chat එකේ, මේ Bing Copilot එකේ මෙතන දකුණු පැත්තේ බලන්න පොඩි මෙව එකක් තියෙනවා. හරි. පොත ඉරිතුනක් තියෙනවා, ඉරිතුන තියෙනවා. ඒ ඉරිතුනට කියලා settings වෙනස් කරගන්න පුළුවන්. ළමයි මේ තියෙන්නේ ඇත්තට මේ settings ටික normal chat එකේ settings ටික. හරි. වෙන මොකුත් නෙමෙයි. කියන්නේ මේ Copilot එකේවත් ඒ මෙහෙම මොකුත් settings නෙමෙයි. හරි. එතකොට මේ easy method එක කියලා කිව්වොත් නෙමෙයි. ඔයා search එකට ගියොත් search එක පෙන්නනවා. හරි. ඊට පස්සේ ආයේ වාගේ work කියන එකට ගියොත් work, again work profile එක. හරි. දැන් මගේ KD ශ්‍රී ලංකා එකේ. හරි. ඔය මං හදපු notes අරම මේවා. එතකොට ඒ මගේ account එකට මම log වෙලා තියෙන හින්දා. හරි. හැබැයි මං Copilot ගියොත් එහෙනම් මට සම්පූර්ණම Copilot එකේ ඒ view එක පෙන්වන්නේ. හරි. ඉතින් මෙතනදී අපිට ලොකු දේවල් ටිකක් පේන්නේ නැහැ. හැබැයි බලන්න ඔයා මෙන්න මෙතන copilot.microsoft.com කොහමද ගහන්නේ? උඩ URL bar එකේ
copilot.microsoft.com කියලා ගහලා එන්ටර් කරන්න. එන්ටර් කරාට පස්සේ ඔයාව කෙලින්ම යන copilot එකට ඉතින් ගොඩක් කරාට log වෙන්න කියලා කියාවේ. හරිද? ඔයාගේ Microsoft account එකක් නැත්නම් definitely you have to create one. හරි. ඉතින් ඒක හදුවා කියලා ප්‍රශ්නයක් නෑ. verification ප්‍රශ්න මම හිතන්නේ මේකෙදී එන්නේ නැති වෙවි. හරි. your everyday AI companion කියලා තමයි මෙතන පෙන්නන්නේ. ඉතින් ඒක හරි. ඉතින් ඔයාට පුළුවන් මේක ආතල් එකේ පාවිච්චි කරන්න සරලව ගත්තොත් කොහොමද images upload කරන්න පුළුවන්. ඔයාට microphone එක use කරන්න පුළුවන්. there are lot of features that you can use. හරි. හොඳම ෆීචර් එක මොකක්ද දන්නවද තමයි මෙන්න මෙතන දකුණු පැත්තේ තියෙන ප්ලගින්ස් කියන එක. ඉතින් ඕක මට එවුව ඇත්තටම මගේ යාළුවෙක්. ඉතින් යාළුවා එවලා තියෙනවා did you do a video machan about this කියලා. ඉතින් I didn't do a video machan කියලා තමයි මට උඩ කියන්න තියෙන්නේ. කොහොමද කතන්දරේ මං හිතුවේ මිනිහා එවලා තිබ්බේ මේ සින්දුවක් හදන හැටි කියලා. බලද්දි ඌ එවලා තිබ්බේ සුනෝ එක මේකට සම්බන්ධ කරපු එක. ඉතින් ඔගලන්ට හෙන ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි මේ සුනෝ ටික් එක මෙතනින් දාන්න. හරිද? දාලා වාට පුළුවන් මේ සුනෝ ටික එක දැම්මට පස්සේ හරිද ඔයා සින්දුවක් හදන්න කිව්වොත් එහෙම සින්දුව මෙතනින් හදලා දෙනවා. උදාහරණයක් විදියට සරලව ගත්තොත් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේකේ උඩ සුනෝ කියන එක යටතේ compose an electronic song about camping. camping සම්බන්ධව electronic song එකක් ලියලා දෙන්න කියන එක මෙතන තියෙනවා. මම මේක ක්ලික් කළොත් එහෙම ඔන්න your song request including any person. ආ මොකද නෑ මම කියලා තියෙන්නේ compose an electronic song about camping කියලා. ඒක උඩ copilot මට කියනවා using suno ai. හරි. suno ai තමයි භාවිතා කරන්නේ. your song request including any blah 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 shared with it suno. use genres and vibes to describe your request rather than specific artist names. you can create up to 5 blah blah 5 songs per day. හරි. සාමාන්‍ය 5 songs per day තමයි සාමාන්‍යයෙන් පුළුවන් කියලා කියන්නේ. හැබැයි මම නම් ඊට වඩා පුළුවන් එන්න ඕනේ. හරි. මොකද මගේ account එක true log වෙලා ගත්තොත් මගේ දැන් credits 4 ගන්න තිබ්බ. හැබැයි නැත්නම් සාමාන්‍ය මනුස්සයෙක්ට songs 5ක් තමයි ළමයි ඇත්ත කතාව හම්බෙන්නේ. හරි. ඉන්නවන් ඔයගලන්ට මගේ audio capture එක දාන්න ඕනේ. මොකද නැත්නම් එහෙම ඔයගලන්ට audio ඇහෙන්නේ නැති වෙවි. හරි. මම හිතන්නේ දැන් නම් ඇහෙවි. හරි. ඕකේ. මේ තියන්නේ සින්දුව verse එකක් දීලා තියෙනවා, chorus එකක් දීලා තියෙනවා. ඉතින් මේ වගේ සින්දුවකට මට මේ වගේ චූටි වීඩියෝ එකක් මම හිතන්නේ හදලා දීලා තියෙනවා. හරි. ඕකේ. enjoy the rhythm of the wilderness and if you like more blah 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 suno website එක කියලා හදාගනි. හරි. ඔන්න listen click කරනවා. සුපර්බ්නේ. හරි. ඉතින් GPT ඉස්සල මම දැක්කේ මේ සුනෝ කේස් එක. හැබැයි මේ සුනෝ කේස් එකට එහයින් ඔයාලට මතක තියාගන්න මම වීඩියෝ එකක් කරා මුලින්ම සුනෝ වලින් සිංහල සින්දු හදන්න පුළුවන් සම්බන්ධව. හරි. ඉතින් ඕනනම් මෙතනින් අහන්න පුළුවන් can you compose a single song. සමහරට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එතනදී වර් සුනෝ එකට ගිහිල්ලා මොකද්ද? can you compose a සිංහල song. හරි. ඉතින් ඔයාලා පුළුවන් සුනෝ එකට ගිහිල්ලා ලිරික්ස් ටිකක් දාලා එතන මේවා කරන්න. ඒකට මම ළඟදී ගෙනාවා cloud AI වීඩියෝ එකක්. ඉතින් cloud AI සම්බන්ධ වීඩියෝ එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒක බලලා සිංහල ජෙනරේට් කරගන්න. ඔබගේ සිංහල වචන සෙට් එක කියලා වැඩක් වෙන්නේ නැහැ. සමහර කට්ටිය කියනවා සිංහල සෙට් වෙන්නේ නැහැ, මේ Google Translate තාම හොඳයි කියලා. සමහර කට්ටියම එක්කෙනෙක් වගේ කිව්වේ. හරි. කොහොමත් අර කොහින් ගියත් ඉතින් කවුරු හරි ඉන්න බෑ නැත්තම් මේකත් තියෙනවනේ. හරි. ඉතින් ඒක හින්දා මේ Google Translate නෙමෙයි ළමයි, ඇත්තටම cloud එකට ගිහිල්ලා පොඩක් ඔය ජෙනරේට් කරලා බලන්න. ඔයාට ෆ්‍රෙන්ඩ් ලෙවල් එකෙන් දේවල් ටිකක් කරගන්න ඕන නම් cloud AI පට්ට. මොකද එයා ඉන්ටෙලිජන්ට් එක පැත්තකින්. හැබැයි මේවත් එන්න වෙනස් වෙනවා. ඉතින් මේ අප්ඩේට්ස් දැනගන්න ඕන නම් subscribe button එක ඔබලා තියාගන්න. හරි. ඔන්න බලන්න සිත්පතා මගේ හද හංසයේ ගීපද නැගී එන හීනක යටු කියා හිනෙමි. ගේපදේ හිනෙහින් බලා ඉන්නෙමි මා ළඟින් එම නිඳ විනිය. මේක නිකන් එන වෙන වීලුවක් වගේ සීනක් තියෙන්නේ.
වාඩ පුළුවන් ක්ලෝඩයි පාවිච්චි කරලා මීට වඩා හොඳ තේරුමක් තියෙන සින්දුවක් ලියාගන්න. හරි, මොකද සින්දුවක් කියන්නේ සින්දුවක් නෙවත, අලු ගන්න කවියක් වගේ එකක් හරි කමක් නැහැ. හුට කියලා ලියාගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි මම දන්න එකම දේ. එකම ප්‍රශ්න තියෙන ක්ලෝඩය එක වෙරිෆයි කරගැනීම පේ ප්‍රශ්නයක් ගොඩක් කට්ටියට මතුවලා තිබ්බා. ඉතින් මට ඒකට උදව් කරන්න පුළුවන් ප්‍රමාණය ගොඩක් සීමිතයි. මොකද වාට යාළුවෙක්ගේ රටින් යාළුවෙක්ගේ හෙල්ප් එකක් හරි කමක් නැහැ සමහර ගන්න වෙයි. මං කියන්නේ මොකද කියලා තේරෙන්නේ මට ඩිරෙක්ට් කියන්න බැරි වුණත් ඒක තමයි ඇත්ත දිත්ත. හරි, ඉතින් ඇත වෙනකන් මොබයිල් ඇප්ලිකේෂන්ස් තියෙනවා. ඒ මොබයිල් ඇප්ලිකේෂන්ස් තුලින් ඔයාලට රටින් යාළුවෙක්ව හදාගන්න පුළුවන්. මං කිව්ව එක තේරෙන්නේ නැති. හරි, ඉතින් එහෙම හරි කමක් නැහැ, ඔයාලට වැඩේ කරගන්න වෙනවා. මේ තියෙන්නේ අපි හදපු සින්දුව. ආදල්ලක කුඩු කරානවේ. හරි, මන් දැන් කිව්වා සිංහල සින්දුවක් ලිය දෙන්න කියලා. හරිද, ක්ලෝඩයට අපි බලමු. නව ප්‍රේමයේ මල් පිපිලා මගේ හදවත සතුටින් පිරීලා ඔබෙසිනා. මොකද කියන්නේ, පොඩේ නවා සින්දු කියන්න හදන. ඔබෙසිනාව දුටු මොහොතේ මගේ ලෝකය ආලෝකමත් වුණා. හරි, ඉතින් මෙහෙම ඉතින් වෙනසක් නෑ. චෝරස් චෝරස් නෙමෙයි වංච කෝරස්. නව ප්‍රේමය මිහිරි ප්‍රේමය අපි දෙදෙනා එක්ව ගමන් කරමු. හරි, මට වඩා මං හිතන්නේ කවුද මෙයා හොඳට කියාවි. හරි, චෝරස් නැවත ගායනා කරන්න කියලා තියෙනවා. මං ඒ චෝරස් එකේ හැමම තියලා මං කියනවා මෙයාට චෝරස් නැතුව. හරිද, මෙන්න මේ සින්දුව මට මෙවක් කළ දෙන්න කියලා. Can you generate about song using බලමු අපි මෙන්න මෙහෙම දුන්නොත් එහෙම ජෙනරේට් කළා. ඉතින් මෙතන මේ සුනෝයා විතරක් නැමේ ළමයි තියෙන්නේ මතක තියාගන්න. මේ ඕපන් ටේබල් ෆ්‍රොයිඩ්ස් රෙස්ටුරන්ට් රෙකමෙන්ඩේෂන්ස් විත් අ ඩිරෙක්ට් බ්ලා බ්ලා බ්ලා. ඉතින් මෙන්න එතනදී පොඩි ප්‍රශ්නක් තියෙනවා. මේකේ මේ ඔයාලට දෙන්නේ පේලි පද දෙකයි. හරිද, ඒ කියන්නේ සාමාන්‍ය මේවා දෙකයි. සුනෝයාකට ගිහිල්ලා හදාගන්න එක සමාහට බිට වෙන්න පුළුවන් කියලා මට නිකන් හිතෙනවා. එහෙම නිකන් හොප් එකක් තියෙනවා. හරි, ඉතින් කොහොම නත් සර්ච් ෆ්ලයිට්ස් ෆ්ලයිට්ස් හොයාගන්න වෙන්න පුළුවන්. ඉන්ස්ටාකාට් about recipes meal plans and more. හරි, 40,000 plus stores. ඉතින් සර්ච් එක ඔල්රෙඩි දාලා තියෙන හින්දා තමයි ඔයාලට මල්ටිමීඩියා අරවා මේවා ඔක්කොම ටික මේක හරහා සර්ච් වෙන්නේ. ඉතින් ඔන්න මම පෙන්නුවේ මෙතනදී මෙන්න මේකට ඇවිල්ලා තියෙනවා. හරි, හායි නෝට්බුක් ෆීචර් එක මම තාම බැලුවේ නැහැ මොකද්ද කින්ද මන්ද කියලා. හරිද, බට් එකත් පොඩ්ඩක් වැදගත් වෙන සීන් එකක් තියෙනවා නැත්ද නැහැ. හරි, ආමේ මේ මෙතනදී මේ තව සජෙෂන්ස් එනවා මේ තින්. හරි, චේන්ජ් ද ටෙම්පෝ ටු සම්තිං ස්ලෝවර්, කැන් යූ ක්‍රියේට් අනදර් සොංග් ඉන් සිංහල. හරි, ඒ වගේ ඇඩ් අ කෝරස්. හරි, ඔය වගේ අන අපිට ඇඩ් අ කෝරස් ක්ලික් කරලා බලන්න පුළුවන් මොන වගේ දෙයක් දෙන්න කියලා. හරි, කලින් අරු සමහර සින්දු නම් හදලා දුන්නේ නැහැ. You can visit Sunoweb to create additional tunes. එහෙම කියලා තමයි ආවේ. බට් බලමු. ආ shop කියලා තියෙනවා search for million of products from the world's greatest brands. හරිවම කියලා. Seeming මනස ඇත පැතුරුන හේන. හදවතට ආදරේ නිහඬව නිදා. හැම උදේක ඔයාගේ සුවඳ හදවතේ කුසුම මට සදා මොද. මොකද? කමන්නේ. මොකක් හරි කිව්වම මට තේරුන්නේ නැහැ. ඉතින් ළමයි ඇප් එක මොබයිල් ඇප් එක තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. ආයේ මේ නෝට්බුක් එකේ ගිහිල්ලා බලන්න නෝට්බුක් එකේ මොනවද කරන්න පුළුවන් කියන එක. මේක නිකන් පොඩි රෆ් රිවියු එකක් විතරයි. ඉතින් මට ඕන වුණේ GPT සේව් වෙලා තිබ්බා. ඊට පස්සේ chats වලට සේව් වෙලා තියෙනවා මෙතන දකුණු පැත්තේ. ඒක බලා ගන්න වා copilot.microsoft.com එකට යන්න ඕනේ. හැම chat එකක් නැත්තම් සේව් වෙන්නේ නැහැ. හරි, ඉතින් ඒව චුට්ටක් කොළවර දාගන්න. images වලට upload කරන්න පුළුවන්, photo එකක් ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ hello 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 can you hear me?
ඕකේ ඔන විදියට අපිට පුළුවන් කතා කරන්න, කතා කරලා ඒ අපි කතා කරන දේ හරියට ටයිප් වෙනවද කියලා බලන්න පුළුවන්. හරි හැම දෙයක්ම කියලා Hello. ඕකේ. I can hear you loud and clear. How can I assist you today? ඒක නම් මම පොඩ්ඩක් සලිත කරා, මොකද මම ඒක දන්නේ නැතුව කරේ. Okay, can you help me to learn English? Actually, I need to know where to start to learn English. I mean, I can't talk very clearly, fluently. I don't know how to say that, but can you help me with that, please? Thank you. Hee 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 hee. අන්න එකයි. මොකක් කර වුණානේ? ඉංග්‍රීසිත් පුළුවන් ඉගෙන ගන්න. Certainly. Learning English is an exciting journey, and I'm here to guide you. Let's get started. Here are some steps to help you learn English effectively. Assess your current level. Before diving into learning materials, assess your current level. හරි. එතකොට රීඩ් අවුට් එක ස්ටොප් කරන්න පුළුවන් එතනින්. හරි. ඒකත් හොඳයි සාමාන්‍ය. හැබැයි බොට් කෙනෙක් කියනවා වගේ තමයි ඉස්සරහදී අනාගතයේ chat GPT අපිට දෙයි වෙනස් විදිහේ සර්ප්‍රයිස් එකක් කියලා මට හිතෙනවා. ඉන්න සින්දු බලමු. මෙලෝරහක් නැති වෙන්න පුළුවන්. හැබැයි අදහසක් ගන්න කෙනෙක්ට එක පට්ට. හරි. ගේම් සමහරලාට මේ දේවල් බල්ලා මෙලෝරහක් නැහැ කියලා හිතලා යන මිනිස්සුන්ට මම කියන දෙයක් කියන්නම්. හරි. චූරම චූටි වීඩියෝ එකක තියෙන චූරම කෑල්ලකින් සමහරලාට විහිතා ගන්න බැරි විදිය චේන්ජ් එකක් කරන්න පුළුවන්. පිළිගන්නවා නම් පිළිගන්න. ඇතතිත් ඕකයි. හරි. ළමයි notebook එක click කළ බව notebook එකේ තියෙන මේ වගේ එකක් copilot will create your content here what's on your mind write a detailed prompt to collaborate with copilot use shift enter to submit the message can you write a research can you write a paper can you write an essay ame type kar denawa in tab එක බලන් තියෙන how the AI destroys the world දැක්කද? හරි. සබ්මිට් කරා. සබ්මිට් කරාට පස්සේ how the AI helps to the world. Shift එක බාගෙන enter කරමු. Helps the world make to make world I can't assist you today kiyala enawa why submit ara wage ekak kiyala liwwe naha habai me wage ekak liyenawa hari onna mama hitanne lamai mena metana idena chuttak mara salaka baliyutu deyak thiyenawa man kokotath gpt 0 ekak aragena balanna මේක නම් මේ හියුමනයිස් වුණොත් වෙන්න හේතුව වෙනම කතාවක්. හරි. මේ එන්න එන්න. නෑ ඒ තේයන් පෙන්නන්න. හරි. මේ කොමාරි මෙතනදී වල් සම්පූර්ණ රෙෆරන්සස් එක්කම ඒ අදාල් දේවල් ටික එනවා. හරි. ඒක තමයි ඊළඟ විශේෂත්වෙම දේ. ඉතින් අඩු ගන්න රෙෆරන්සස් ටික හරි වා ගන්න පුළුවන් කියලා මතක තියාගන්න. සමන් කන කෙනෙක්ට. ඊට පස්සේ මේ තියෙන 5 ways AI is doing good things in the world right now. හරි. එතකොට මේ වගේ ආටිකල්ස් කියවලා වට පුළුවන්. ඒ ආටිකල්ස් වලින් හොඳ දේවල් අරගෙන නැත්නම් මේ ටයිටල්ස් අරගෙන ටයිටල් වයිස් වට සම්පූර්ණම රිසර්ච් එක බේස් කරගන්න පුළුවන්. ඉතින් හැමදෙස්සම එකපාර රිසර්ච් එක කරන්න නෙමෙයි. ටයිටල් වයිස් හරි සබ් ටයිටල් වයිස් හරි. again අපි කියන සබ් ටොපික්ස් වයිස් හරි. ඒ විදිහට ඔයාගේ රිසර්ච් එක කන්ටිනියු කරන් යන්න. ඔයාලට ඉක්මනින් අඩු ටයිම් එකක් තුළ වැඩි හොඳ ප්‍රොඩක්ට් එකක් තියෙන දෙයක් ලැබීමට ගන්න පුළුවන් වේවි කියලා මම බිලීව් කරනවා.
හරි ඕකේ මනිකන් ට්‍රයි කරේ ළමයි එහෙනම් අදට එච්චරයි තැන්ක් යූ වෙරි මච් හැමෝම මෙච්චර වෙලා රැඳි හිටියට එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ඊළඟ වීඩියෝ එක මම ඔයාලට කියා දෙන්න යන්නේ iPhone වේවා ඕනම ෆෝන් එකකින් ඕනම තැනක ඉඳන් ඕනම වෙලාවක ඕනම තැනක ඉඳන් නෙමෙයි ඔයාගේ රවුටර් එක හරහා කොහොමද data transfer කරන්න කියලා ඉසිදී එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු